නිරන්ද අදවා ගායනා කරන්න යන්නේ සීසන් 1 සුපර් ස්ටාර් මගේ මිතුරෙකුගේ ගීතයක් තීක්ෂණ අනුරාධගේ ගීතයක් මේ ගීතය තෝරගන්න හේතුව මොකද්ද ඔෂයන් මම හිතන්නේ ඒ ගීතය ගොඩක් අර ආදරය කියන දේ දැනිලා තිනවා මම හිතන්නේ තීක්ෂණගේ ගායනෙත් ඒ දේ තිනවා මම හිතන්නේ ඒක ටිකක් ආපු සෙනින් වෙනඳ ගන්න පුළුවන් ගීතයක් කියලා මම හිතනවා සුබ පතන ඔයාට ඔව් සතුටින් සඳරේනු ගලන සඳරක සිහිනයට නුඹ ඇත එනම් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් කොතරම් මල් පිපුණත් නොවේ සිතේ පිපුණ සුවඳ මල ආදරේ මම කරන්න පැතු සඳරේනු ගලන සඳරක සිහිනට නුඹ ඇත ඉඳන් ඇවිදින් ඔබ ඇත ඉඳන් කියනකොට අර ඒවා එකට ලින්ක් වෙන්නම සිං කරන්න නදනනනන නුඹ ඇත ඉඳන් ඇවිදින් ඔය වාසනාව නෙතු දැල ගොලවරිට ඉත කිරි ගැහෙන ඇති නම් ඊත කොලුනිද මේ තරම් කලබල වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එතනම ටයිම් එක තියෙන ඕන තරම්. අර බා එකට හරියට කියවෙන්නයි ඕනේ. ඊත කොලුනිද මේ තරම් සඳරේ නුගලන සඳරක් සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් සඳරක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් සඳරේ නුගද සඳරක සිහිනයට See?
දකින පිළිවෙලට ඔබගේ තරංකාරීත්වය ඇතුළත ඔබ හැමදාම ඔබට දෙන ගීතේ කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඔබ හුඟක් වෙලාවට ඒ ගීතය සම්පූර්ණයෙන්ම ගායනා කරනවා. ඒ තියෙන ෆොටෝකෝපිය දෙන ඔඩෝ හුඟක් මෙහෙම. නමුත් අද දවසේ ඔබගේ ගායනය තුළ මට තේරෙන වොයිස් එකෙත් මොකක් හරි නිකන් අමුතු හඬක් එනවා නිකන් හෙම්බිරිසාවක් වගේ හැදිලා වගේ නිකන් එකක් දැනෙනවා. නමුත් ඉතින් තරංගයට හෙම්බිරිසාවද උනද කැස්සද අදාළ නැහැ. නමුත් ඔබගේ ගායනය හොඳයි. නමුත් ඔබගේ තරංකාරීත්වය මීට වැඩිය තිබිය යුතුයි කියන එක හැමදාම මම මේ තරංකරුවන් අට දෙනාටම කියන්නේ තරංගය බොහොම උණුසුම් බොහොම තියුණුයි එම නිසා අනිවාර්යයෙන්ම තරංගකාරීත්වය වැඩි කරගන්න ඕනේ තමන්ගේ මේ තරංගයේ තවත් ඉදිරියට යන්න ඔබට සුපතනවා අස්ථාවරයන් තිබුණත් හරිම මනස්කාන්ත විදිහට ඔබේ ගීතය ගායනා කළා වෙනදට වඩා හොඳට වේදිකාව පරිහරණය කරමින් ඒ ගීතයේ හැඟීම හිතට අරගෙන මනා ජවයක් පෙන්නුම් කරමින් ඔබ ගායනා කරා හරියට මනමාල කතාවක් කනට කොඳුල කියලා වගේ ඔබ මන් දැක්කේ ඉතින් හොඳ සාධාරණයක් කළා ගීතයට ජය ප්‍රාර්ථනා කරා යව්වන පරපුර අතර ජනප්‍රිය වෙච්ච ගීතයක් ඉතින් ඔබ බොහොම උත්සාහ කරා ඒ ගීතයට සාධාරණ ඉෂ්ට කරන්න ඇත්තටම ඔබටම ආවේනික වෙච්ච ප්‍රසංගික රටාවකුත් ඔබ තුල තියෙනවා නමුත් මට මෙහෙම මෙහෙම දෙයක් හිතුණා. දැන් මේ හැංගීම් බර ගතිය පොඩ්ඩක් විතර අඩුයි කියලා දෝ හිතුණා. මොකද මනමාල කතා කීමේදීත් මනමාල කතා කිව්ව බව කීමේදීත් කිසියම් මනමාල ගතියක් තියෙන්න ඕන නේද? හැංගීම් බර ගතියක් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒක පොඩ්ඩක් අඩු වුණා. නමුත් ඔබ ප්‍රසංගිකව ඊටාම සාර්ථකව ඉදිරිපත් කළා ගීතය. ඔබට සුබපතනවා. අද තේමාව විශේෂ මාදරය. ඉතින් අර කිව්ව වගේ නමුණක්ක කිව්ව වගේ තරමක බයකින් තමයි ඔබ ආදරයට ප්‍රොජෙක්ට් කරන්නට හදන්නේ වගේ මේ ගීතය තුළ මම දැක්කේ මම හිතනවා ඔබට ටිකක් ආගන්තුක ශෛලියක් අද පරිහරණය කළේ ඒකත් සමහරලාට වෙනසක් වෙන්න පුළුවන් එසේ නමුත් ඔබ හොඳ හැකියාවක් වෙන්න ශිල්පියෙක් ජය ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒ මනමාල ගතිය මාලිනීට මදි වුණා චන්ද්‍රිකාට නම් ඇති වුණා මම හිතන්නේ ඒකකින්ද මට හිතා ගන්න බෑ ඔබගේ මනමාල ගතිය කොයි විදිහටද ප්‍රකාශ කරන්න ඕනි කියලා මේ ගැහණු ළමයි දෙන්නෙක්ම මේ විදිහට කියනකොට කොම්බරත් ආද මේ ප්‍රසංග වේදිකාව තුළ ඔබ ඉදිරිපත් කළ ගායනයට මා හිතනවා විශේෂයෙන්ම ඔවුන්ගේ සිත් සතන් බැඳගත්තා නම් අනිවාර්යෙන්ම ඔවුන් මේ වේදිකාව මත හෙට රාත්‍රියේත් ඔබ රඳවා ගන්නවා නොඅනුමානව ඔබ එසේ අකල යුතුය ඇත්තේ එරන්ද පැතුම් වෙනුවෙන් SSS හිස්තනක් අංක 3.7788 එයාටල් ඇතුළු ඕන් නෑම දුරකථනයකින් යොමු කිරීමයි. ඒ වගේම තව දුරටත් ඔබට පුළුවන් එයාටල් දුරකථනයකින් 11.11 අමතායි ස්වංක්‍රීයව ලැබෙන උපදෙස් අනුව එරන්ද පැතුමට තව දුරටත් අංක 3න් ඒ ඡන්දය ලබා දෙන්න. ඒ වගේම NDB හිස්තනක් අංක 3.7788 යොමු කිරීම තුළින් තව දුරටත් ඔබට පුළුවන් මුදලින් ත්‍යාග ලබා ගන්නවා සමගින් එරන්ද පැතුම ඉදිරියට යවන්න. වසන්තය නෙලා දුතින් මලක්සේ අනාත මාරුතේ ගුණාටු සාගරේ